භික්ෂු උපදේශක සභාවක් මෙම මස 30 වනදා කෝට්ටේදී පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මල්වතු වස්කිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් මහනුවරට ගොස් තිබෙනවා. ඒ අනුව ප්‍රථමයෙන් මන්ත්‍රී කණ්ඩායම මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවා. ඉන් අනතුරුව අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදක ආශිර්වාද ගනු ලැබුවා. නායක ස්වාමීන් වහන්සේලා හමුවීමෙන් පසුව මන්ත්‍රීවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩු අවුරුදු එකට ඉස්සල මන්ත්‍රීවරු 157ක් හිටියා. දැන් ඉන්නේ 123යි. විපක්ෂය දැන් බලවත් වෙලා තියෙනවා. අපිට 100කට කිට්ටු වෙන්න ඉන්නවා විපක්ෂය දැන්. ආණ්ඩු ගෙනාව ත්‍රස්ත විරෝධී පනතක් සියල්ලම ත්‍රස්තවාදීන් විදිහට අඳුන් විදිහට තමයි ඒක තිබ්බේ. ඒකට අපි විරුද්ධව කටයුතු කරා ඒක අකුලගෙන තියෙනවා. දැන් මාධ්‍ය නිදහසත් ඒ වගේම සමාජ මාධ්‍යත් පාලනය කරන අද පනතක් ගේන්න අරාන්දිනවා. තාම ඒක ඉදිරිපත් කරේ නැහැ. විපක්ෂයක් විදිහට අපි ඒකාබද්ධ වෙලා අවශ්‍ය විරුද්ධවේ කටයුතු කරනවා. අපි දන්නා විශ්වාස කරන්න වෙනම කොටසක් ඉන්නවා, දේශපාලනය කරන්න තවත් කොටසක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඒ කොටස් දෙකම තිබ්බ නිසා තමයි මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. අපි ඒක නිසා මේ රට ඉදිරියට ගිනියන්නම් මේ බිස්නස් වලින් කොමිස් කැහිල් වලින් තොරව අපි කිමුකෝ පෞද්ගලීකරණය කරනවා කියලා. ඒකත් විධිමත්ව විනිවිදභාවයෙන් කරන්න ඕන. සමහර අය බලාගෙන ඇති ඩීල් දාන්න එකනුත්. අපි නම් ඇත්ත වශයෙන්ම ඕනම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයක් නම් ජනාධිපතිවරණේ, පාර්ලිමේන්තුව නම් පාර්ලිමේන්තු මැතිවරණේ, එහෙම නැත්නම් පළාත් පාලන අපි සූදානම්. ඒ කියන්නේ ජනතාවට දැන් අලුත් ආණ්ඩුවක් පත් කරගන්න අවස්ථාවක් දෙන්න ඕනේ ඉතින්. මේ තියෙන ආණ්ඩුව ජනාධිපති පැඩලා ගියා, අගමැති පැඩලා ගියා, කැබිනට් එක ඉල්ලා අස්සුණා. මේක මේ පිළුණු වෙච්ච ආණ්ඩුවක්නේ. මේක එක්ස්පයර්ලි දැන් අපි පාර්ලිමේන්තුව විපක්ෂ සංගිදා ගැටිරේ ඉන්නවනේ. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීරු 100%ක්වත් එන්නේ නැහැ. ආණ්ඩුව මැතිවරණ තියෙන බය කොටිම ඕක තමයි සුද්ධ ඇත්ත. අපි තමයි තොරතුරු දැනගැනීමේ පනත පවා ගෙනල්ලා සම්මත කරගත්තේ. ඒතකොට අපි කිසි ලෙසකින්වත් මාධ්‍ය හීලා කරන මේ පනත්වලට කිසි ලෙසකින්වත් සහයෝගය දෙන්නේ නැහැ. මුත් ඉතාම දියාරු පිළිතුරු තමයි රජයේ පැත්තෙන් ලැබෙන්නේ. දූෂණයක් වංචාවක් ගැන කිව්වහම මූලාසනයේ බොහොම ස්තුතියි කියනවා. ඒ තත්ත්වයට අද පාර්ලිමේන්තුව හැල් වෙලා තිබෙනවා. ආණ්ඩුව වෙට්ටු දදා හැංගිමුත්තම් කර කර ඡන්දවලින් බය හැංගිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.